යබෝ ස සං්‍යාවත් මෙරාත්‍ර දක්වා ගෙව යන දවසේ උුසුම්ම සිදුවම් එකොට ඔබට කෙන වාදනරපාන රාත්‍ර දාය ප්‍රධන පුවත්විකාශය සගෙන් මම අරුණුදයකොඩි. බම යුගන්තති කංකාන මාරච්වී ප්‍රථමයෙන් දවසු සුම් කරනින් ප්‍රෝට් දන්සිරස්තල දෙෙල්මිල වැඩිවීමේ වගකීම බාරගෙන ඇමති ගම්මන් පිළ ඉල්ලා ආශ්‍රියය යුතුයි පොහොට්තුුවෙන් නිවේදනයක්. එන්නත් ලබාදීමෙන් ඉවත්වුණු කොළම නිල්ධාරීන් යළි එන්නත විදින වැඩේට එකඟ වෙයි. නිදහස් වෙළඳ කලාපේටත් කොරෝනා එන්නත විදින්න සියල්ල සූදානම්. හැට දෙකක් මරණ ලැස්තුවට අදත් අහවුරු වෙද්දී කොරෝනා පොකුරටත් දෙදහස්තුන් සය හතලිහා. කොරෝනාව හත්වන්දනාව සෞතියට පමණක් සීමාකරයි. ෙල්මිල වැඩිකිරීම මගින් ශ්‍රී ලංකා පොදජන පෙරමණ සහ එහින් නායකයන් අප සාධිරපත් කරීමට උත්සාහයක් ගන්නේ දැයි සාධාරණ සැකයක් ඇවෙනවා කියලා එම පෙරමණේ ප්‍රධානලේකම් නීතිඥ සාගර කාරීව සම්මහතා පවත්සනවා. මෙ සම්මදෙන් ශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකරකාරිව සම්මහතා සඳහන් කරඇතේ. විශයපාර අමාත්‍යවරයා මෙම තත්ත්වය ඇතිකිරීමට විචුව වගකයුතු බහා, මෙවැනි තත්ත්යක් උත්ගතකිරීම පිළිබඳව සම්පூර්ණ වගකීම භරக்கෙන இல்லா අස්විය යුතු බවයි. මේ සම්බන්ධින් විශේෂණ විධනැනිිකුත් කරමින් සාගර කාරීව සම්මහතා සඳහන් කර ඇත්තේ විශ්‍යභාර අමාත්‍යවරයා මෙම තත්ත්වය ඇතිකිරීමට රිජුව වගකිව යුතු බව හා මෙවැනි තත්වයක් උද්ගතකිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාරගෙන ඉල්ලා අස්වයේ යුතු බවයි. ඔපපුට ආගැනීම තෙල් මිල ඩකිීම සම්බන්ධව. කොවිඩ අර්බුදේ හේතුවෙන් අපරටේ ජනජීවිතය අඩලවී, ජනතාව ආර්ථක වශයෙන් අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක නිජ තෙල්මිල ඉහෙල්ට දමා. මෙම අසීරු අවස්ථාවේදී පීඩාවට පත්ව ඇති ජනතාව, තවත් අසිරුතාවට පත්වනා කාරේ තීරණයක් ගැනීම හැර, වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත්කිරීම සම්බන්ධව, අප පක්ෂයේ දැඩි අවධහනය ජොමු ඇත. ජනතවාදී රජයක් ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිව හැ බව තේරුම් ගෙන නිසි අවස්ථාවන් හිදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාළ විශ්‍ය බහර අමාත්‍යවයා කටයුතු නොකිරීම මත රජයට මෙවැනි අසිරු තත්වයකට පත්වීමට සිදුව ඇති බව අපගේ දැඩි අවදහනිට ලක්ව ඇත ජනතාව කොෝණ වූදුරමත දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල්මිල වැඩකිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිකිරීම නොක යුතු තත්ත්වයක් බවත් මෙම තත්විය වෙනස්වීතු බවත් අපගේ මත. yeah රුමහින්ද රජපක්ෂ මසිතතුමාගේ මෝලිකත්වෙන් සිදු කළ සවිශාල ජන අරගලයකින් පසුව පැවති අධිරාජ්‍යගඇති ආණ්ඩුව පළවාෙර ගරු ගෝටාභි රාජපක්ෂ ජනාධපතිතුමාගේ ප්‍රධානත්වෙන් ජනතවාදී රජයක් පිටවාගෙන විශාල අභියෝග රැසකට මහන දෙමින් අප මව්බි මේ සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙව අවස්ථාවකදී ුවමනාවෙන්ම අප පක්ෂය හා එහි නායකයන් අප්‍රසාධයට පත්කිරීම උදසා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන්නේ දැයි සාධාරණ සැකයක් අප වෙත ඇතිී ඇති බව ප්‍රකාශ කරනු කැමැත්තමු. විශය භාර අමාත්‍යවරයා මෙයට රජුව වගකි වේතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම බාරගෙන ඉල්ලා අත්සු යුතු බවත් අපි ප්‍රකාශ කරමු. නීතිකඥ සාගරකාරීව සම් පාර්ලිමීතු බන්ත්‍රී ප්‍රධහන ලේකම්. උපුටා ගැනීම අවසාන් කොරනා එන්නත් ලබාදීමේදී යළිත් සහයෝගය දෙන්න කොළම්ඹ රාජනිල් දහරීින් එකඟ වෙලා තිබෙනවා ඒ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සෞඛ්‍ය අමාත්‍යන ශදී අද පැවැත්තුුණු සාකච්ඡාවිද. මෑතර සියලු නිෙදහස් වෙලද කලාපු වෙල සේවක සේවිකාවන් සඳහා ලබන වස මුල්ස්තති සිට, කුරුුණ එන්ඩත් ලබතීම සිදුකරන්නව කියලා අමාතය එඩමල් රජපක්ෂිමහතා අද ප්‍රකාශයක් කලා. කරන වැටිල් වල වත්ව ට ොලම දිශ්‍රිකගේ ප්‍රදේශවලය කම්වරුන් සහකාරලේ කම්වරු, ග්‍රම නිලදහරින් සහ සංවරදර නිල දහරින් සෞඛ්‍ය මාතති වටිය සමඟද පෙරවරුවේ මෙමසාකචාව පවැත් වවා. බස් නාහිට ප න්ඩුකාර ොෝ ර න් ගන තිලක කොම ශ්‍රක් සංවද මට සහප පාලිම තු න්තු ජ ප්‍රදී ගොට ොම ති ක් ේක ප්‍රදප රත් න මතුරනතු පික් ච ක්න ග ම තාවකාලකයි වත් වනා එන්න කරන වැඩසටනින් පමක් කෙස වුනත් රජය පහසුට පත් කරන්නම දනතාව. අපාගර පත් කරන්නවත් අපි කිසි සේත්ම සූජාන ූයේන අමාත්‍යතම ඇතරම මේ ිදුවම් පිරිිබඳව කනගාටුව ප්‍රකාශ කර ඒසාකච්චාව අනුව අපි තියන කර නැවත සෞඛ්‍ය බලධරන්ට අශ්‍ය ඔවුන් ඉසිංයට අවශ්‍ය සහය ෝගය පමණක් ලබාදීමට ඉල්ලා සිතයකරු අමාත්‍යමේගෙන් අපේ ලංකාවේ සිටින සියලුම ගාමිධාරීන්ට පලමු මාත්‍රාසා දෙවනු මාත්‍රාව ප්‍රමුකතාවේ දී ලබා දෙන්න තුයි ඒක පොරොන්දුනා ලිතව ලබා දෙෙනවාගේ පැහදිරි පොන්දුව අපිට දුන්න. කියපදේ තමයි ප්‍රමුක්කත කාර ප්‍රමුකත ලබ ර ද මත්තු රගත් ්‍රම දර මද ාර සමන්ද ාරගේ ්‍රාමි මිටුව දරීට මුලින්ම න්නත් කරනය කරලා ඉරලා තමයි. අනිත්යි සම්බන්ධෙන් කටුතු කරන්න කියනක. පමුකතාව දන්නව වක්සිේෂන් ප්‍රමට පොඩිපොඩි ෙනස්කන්තිත් බේවා ප්‍රස්්නට්න දෙපර්ශයම ගරුත්ය රැකන විදි එන්න පෝග්‍රම එකවෙයි. යවශකරන න සහවක ලබද දාන. මේ ොරන ුදුර ැල්ලන්න දෙන්න උස්සායටට අපේ සයග ලබාදන අනිපුු රාජකාර ාහි සියල්ම ජනතාවට එන්න කරේ බියතුය කෙන මට අපි අඩගන්න. කොටාව නැගෙන හිරි ප්‍රදේශය ජනතාවට එන්නත් ලබාදීම අද සිදු කරුණා. එහිදී එන්නත් එක්දහස් දෙියයක් ලබාදීම සිදුෙරුණා තුගම නැගෙන හිරග්‍රහම නිල හරි වසේ ජනතාව සඳහා සයින් ාම එන්නනතේ දෙවන මාත්‍රාව ලබාදීම මතුගම ශන්තේහි විදුහලදී සිදුව. ඇඳදිල විශ්ප කලා ග්‍රහමසේවා වසමේජනතාවට සයිනුෆාම් දෙ වෙන එන්නට ලබදීම අද සිදු වුණ. ඒ විශ්ව කලා විහරස්ථානයේදේ. දෙදහස් හැත්තෑ තුන්දිෙනෙකු වෙනුවෙන් එ අත්කිරීම සෞඛ්‍ය වත්‍යනිල දහරි ඉදිිකෙල්ලාවල මහතාගේ මුණිකත්වෙන් සිදු වුණ. මීරිකම සෞඛ්‍ය වයිද නිලදහරි බල ප්‍රදේජනතාවට ද සයිනෆාම් එන්නතේ දෙවන මත්‍රාව ලබදීම අද සිදුකරුණ. ුවල්ල අබගම මස්කිලිය සහ කොටගම සෞකි වයිද නිල දහරි කාරර්යාල බල ප්‍රදශවල ජනතාවට කොරුණ එන්නත් ලබදීමම අදසිු කරන. ුවලද ්‍රකේ වත්තු ග්‍රමිය සහ රශද ජනතාවට එන්නත් මත හතලස් හසක් පමන බදීමට සැසුම් කරතිබෙනවා. නිදහස් වෙළඳ කලාපවල සේය කරන සේවක සේවිකාවන් සඳහා කොවි් එන්නත් ලබාදීම ඉදිරියේදීසිදු කරන බව. අමාත්‍ය අමල් රාජපක්ෂ හදා පවසනවා. ලබන ස ලම සතතියටට වැඩිපිරිවෙල ක්‍රියාත්මක කිරීමට නීමතයි. කොගල නිදහස් වෙලද කලා ප . මාතතිවිත අදහස් දක්වමෙනුයි අමාත්‍යවරයා මේ බව කිය සිටියේ කොග්ගල නිදහස් වනඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා එක් වන. අමාත්‍ය වද රමෂ් පතින මහතතා ඇතුළ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිය. පොවිත් කමටුව අත් දෙකත් සාකත් සසකල අතිකව ජනාධිපුෘත්තුම ඉල්ලීම මත ෞක්්‍ය මාත්‍යන්සය ඒතියන තත්තම් පිල්ිබඳ සලකල බල්ලලා එන්නත් කියැන්නේ කිරීම සඳහා ලබාදී තින නිර්දේශන් වලට මේ කර්මාන්ත සහ කර්මාන්තශාලා විශේෂෙන් ඇඟලුම් කර්මාන්ත. కల ను కా ాత న్న ాత అ ం ప త ක්త ක් විශේෂ ా ක්ති త ప ే ర ం ాత ిత ప ాం. ම කරන හැ සල ලන කර. මෙේතර සයි ෙන්න්න පල ත්‍රව දුල ක්ෂ අවදහස්සේ හැත්තෑ හහිදිනකුට ලබාතිය තිබෙනවා. දෙවන මාත්‍රාව හැතෑ අ දහස් විසි පස්දෙකට ලබාති ඇති බවයි සෞඛ්‍යමති්‍යංශය සඳහන් කලේ. කොවිශිල් දෙෙන්න්නද නවලක්ෂ සි පන්දහස් දෙේය හතලස් දෙදිනකට ලබාති ඇති අතර. දෙවන මත්‍රාව තුල්ලක්ෂ පනස පන්දහස් එක හත්තෑ හදදිනකුට ලබාදීතිබෙනවා ස්පට්නික් ව එන්නතද හැට හතර හ නවසිය ස හහිදිනකට ලබාතියඇති බවයි සෞඛ්‍යම ්‍යයශෂය සඳහන් කළේ. ුගන්ත වත් කරුණාමරණ හැට දෙකක් අද තහවර කිරිමතක් මරණ ලැස්තුව දෙදහස් හැත්තෑ තුනත් දක්වා ඉහගිය. ඔවරුනෑ මෙ අතර අද තිනේදී තවත් කොරුණා ආසාධතයන් දෙදහස් තුන්සි අහතලස්තනෙකුත් හඳනා කතා. පසුගේ මස අට වදා සිට තිසෙක් වදාා දක්වාසිදූ කොරුණ අමරෙන හතක් සහ, මේ මස පළුවදාා සිට දහ වඩා දක්වාසිදූ මරණ පනස් පහක් ඊට ඇතුළත්. ඒ අනුවන් සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, ඊයේ දිනේ අවසන් වනවිට දෙදාහ සැත්ත තුනක් දක්වා එහළ කොස්තිබූ බව, සෞඛ සේවා අධ්‍යයක්ක්ෂ ජනාල්වරයාථහාවරු කළලා අලුතින් තවුරු කළ මරණනා අතර, කාතාවන් විහද දෙෙනකු සහ පිරිමි පුද්ගලින් තිස් පස් දෙනකු සිට්නවා. නිවසේදේ මියකේ පුද්ගලෑන්ගේ සංඛ්‍යාව දහතුනක් වනා අතර, රෝහල් ගතක නවස්ථාව වන විට පස් දෙන කුමියකයා. රෝහල් ගතව ප්‍රතිකාල් ලබමිනිසිත් අතරතුරදී මියකිය ආසාධතයන්ගේ සංඛාව හතල සතරක්. ද දිවේන පුරාම් පවතින මේ අවස්ක ලොක්්ඩව් එකේදී විට දකින ප්‍රධානම දේ තමා ශේෂයම රෝගයකට අසනීපු නහම කොවිට රෝගය වැලඳයි කියන බය නිසා හඟ දෙනෙක් රෝහල් ගතවෙන්න ප්‍රමාද අඩුවේ අඩුවේ කියලා ඉන්න. ඒෙමත් නැත්තා සමහර වෙලාවට අපේ රෝහල්ල මේ වෙනකොට ර සෞඛ්‍ය සේවකයන්ගේ සහ අනෙකු තරෝගීන්ගේ ආරක්ෂාව වෙනුවේ වෙනදා වගේ ගිය ගමන් රෝගීන්ම බාරගන්න නෑ ඒ අවශ්‍ය කරන පරික්ෂණ ලක් කරලා ඒ සියලු කටයුතුවරින් තමා ගෙනියන්න මේක සමහර වෙලාවට කෙනෙකට දකිින්ඩ පුලුවන් හිරිහරයක් ඇතිට නමුත් මේ හිරිහරයක් නෙවෙයි සේරු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග, ඒ පිළිබඳවත් සැලකිල්ලට ගෙන සමහර වෙලාවල්ලට මේ අය ප්‍රමාධ කරනවා. මම ජනතාවගේ ඉල්ලා සිටින්නේ සුළුවෙන් හෝ හේතුවක් මත අපිට රෝහලකට ගොස් වෛ්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි කිය ලහිතන සෑම අවස්ථාවකම මොනම හයතුවක් නිසා හෝ කල් දමන්නඇතුව, රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගන්න. අද තිනේදී අලුතින් කරුණා සාධතින් දෙදහස්තුන් සය හතලිස් දෙනකු හඳුනාගැනීමත් සමඟ, මෙරැටින් වාර්තාූ සමස්ත ආසාධිතයන්ගේ සංඛ්‍යාව, දෙලක්ෂ විසෙක් දහස් දෙේ හැටතුනක් දක්වා ඉහළ ගියයා. රෝහල් වෙල ප්‍රතිකාල් ලබමින් සිටන සංඛ්‍යාව, තිස් දෙදහස් සත්සේ හැ දෙකක් බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජඩර්බ්‍රයා පැවැසුවේ. අද තිනය තුළදීද කරුණ සාධතින් දෙදහ ර්සිය විසි හයිදනකු සුවේ ලබාපිටවගියා. එයනුුව මෙෙරටසුවේ ලැබු සමස්ත කරුණා ආසාධිතියන්ගේ සංඛ්‍යාව එකක්ලක් ශසූ හයිදහස් පන්සිිය දාසයක්. ඊ හිදිනේදී කොරුණා සාධිතින් දෙදහ සත්්‍යයාසූ නව දෙෙන්කු හඳුනාගේ නැති බව සෞඛ්‍යාශ සඳහන් කලා. වැඩිම ආසාධිතින් සඛ්‍යාවක් වර්තාාවීඇත්තේ ගම් පාදිිස් ්‍රිකෙන්, ඒ ආසාධතින් හත්සය හතලිස් එක් දෙෙනකු. ල ස්්‍රක්ක සාදතින් පන්සේ පස්ස දෙනෙකු වාර්තාාවනාා කල්තුර දිිස්්‍රක්කෙන්ඩදා සාධිතයෙන් එකසේ අසු එක්දෙනෙකු වාර්තාාව වීති වෙනවා. දේශපාලන අරමුණු ඇතිව රගේ වෛද නිල්දහරින්ගේ සංගමේ සම්බන්ධයෙන් අසත්‍ය තුොරතුරු ඇතැම් පිරි ප්‍රචාරය කරමින් සිටනවා කියලා එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛ්‍ය සමන්ත ආනන් දමහතා පවසනවා. ලබ අද පවතිමාත් දිහමකද එමහතා මේ බව කියා සිටියා. මේ දනවල හලෝෂෙන් කතතාාට ලක් වන යිද්‍යවරුන්ට රුපල් හැත්ත අටදාග විශේෂ දීවනාවක් ලබාදීලකික සම්පූර්ණ වැරදි ප්‍රකාශ අ සත්‍ය ප්‍රකාශය වෛද්‍යවරුන්ට ලබාදුන්නාව දීීමනාවක් මූලික කරගෙන දේශපාලනය තුින් වාසි ලබා ගැනීමේ ක්‍රියාවලිය රාජිත සේනාරත්න මහත්මයාගේ හඬ වෙනත් අය විසින් නිකුත් කරන දත්ත්වයක්. මේක පැහැදිලිවම වැරදි මතයක් සමාජකත කරලා මේ කොවිඩ රෝගීන් බලාගන්න කොවිට් මර්ධන ක්‍රියාවලි සහ දායකත්වය ලබාද ති වයිද්‍යවරු නසික මට. ම ිදි වටන්නරන මත්ම ක්ෂම ක්‍රියාවලයක් කියනෙක තම අපට පැදිියෝක කරන්නති. මේ සඳහා සමන්රත් න පප්‍රියනැති දේශපාලත්ඥ්‍ය සබන්ධවෙලායින්නවා. අවසන් මෝදේ පාර්ලිමේන්දුවට ගිල්ල පාඩ් අරගන. ඒකේ රසය ලබපු සමන්රත් නප්‍රිය කියන දේශපාලත්ඥා දැම් මාධ්‍යයට ඇල්ල කිය නවා වෛත්‍ය ඔරුන්ට අති ශේෂදීමනාවක් බාදදිල. ක්ස්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක්කූ මුහතු තීරය පිළිබඳව නිස අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු කඩිනින් දීවර කටයුතු සඳහා ව්‍යවෘර්ත කරම ලෙස, ආග්‍රාමාතය මහින්ද රචපක්ෂමහතා නිර්තහරින් වෙත උපතිෙස්දුන්නා. මේගමූසිට පාදදුරක්වා මුහදු කලාපේතු දීවටතු සි කිරීම තාවකාිව අත්හිටවාතිබෙනවා. එම මුහදු කලාපේ පිබඳ නිසි අධ්‍යනයක් සිදුකර ිනමින් දීවරජනතාවට විවෘතරන ලෙසයි අරඩ ගහමන්තරයේ පැවති සාකච්ාවකද අග්‍රමාතිවරයා පැසයි. ග ගැනීම සිද ඇති හන පිබඳ පූර්ණ වශයෙන් ක්සර කිරීමේම වන්දි ලාගනීම සඳහා අයිතික ක්‍රියාමාර්ග ඩිනමින් ගන්න ලෙස ග්‍ර මත්තිවර ැ නම් න්න. නැව අදලස්ාන නිත්ර ැනීමට ක්‍රියාමාර්ග ගන්න ලෙැයි මහිද රජ පක්ෂ හ උප ෙස් ලබාදදුන්නේ. අදාල නතිම කට තු නීතිපති පාර්ත්මේන්තුවේ ික්ත්ව ද ්‍රමත්වරයා කිය සිටිය. මේක සාමාන්‍යයෙන් මාසේකර පාර ලංකාවට එන පෝෂිතනවකාවා. ක මාර්තුමාසිෙත්තාව මේක අප්‍රේල්මා සිත්තාව මේක මයි මාසේ ආපු වෙලාවේ තමයි මේ අනතුර ලක් වෙන්න. ලංකාට එන්න නියමටව තිබනේ. යිමස දහත කුණට තත්ව නිසා දහන මේ රෑ ලංකාවට ඇවිල්ලා පාලන මැදිරින් අවසරග එක නැඟුරන්දාලා තෙද්ද පැය දොලහකට පස් එතම මේ ගින්න පටන්ගන්න එතක් කිසිම ආකාරයකට මේ නැවේ ප්‍රශ්නයක් තියෙනවා කිය වරා අධකාරක දැනු දිල තිබුණන්න නැව ඇල්ල පය දාහකට පස්සේ වරා අධකාරයට ගොල්ලෝ කියල තියෙනවා ඒගුුණගේ එක බැහලුමක තෙල්කාන්දීමමත් තියෙනවා එක හවසරයන්තටාව හම එතකොටඒ සස්කරගන්නනයට ගොලට අවශ්‍යයක ගින්න පටන්ගරගනිස් විට පහලක ගලතා කලකව උදවශන අපඒ නිවාගත් කියල. හවස දෙකට එකන නැව ලංකාවට කියල පෑ දාාහතක පස්ස තමයි දෙවෙනිවතාවටත් මේ ගින්න පටන්ග මේ මටකා කිවන මේ ඉන්දියාවසා රටවල දෙකක් එ බැරිිය ඇතුලෙන් එපයි කියලා තියෙද්දී ඇයි අපේ වරය මේයාලව ඇතුල් කර කියලා ඒකද ඩැන් වුවත්පත්වල යන ආණඩුව ගහන චෝදනාවමක පහැදි කරන ඒ ගරු අග පැත්තුවන මේ නැව දම්මුලින්ගේ පෝෂිත නවකව කියට ිීඩ වෙස්ල්ල එකක් පීඩ වෙසල්ල එකක් සාමාන්‍ය වරයන් වරටයට යන මේ නව මේවතවිත් සිංගපරම් පිටත් වෙලා මලේෂයව. ල් සෞදියරාබියාවට ගිල්ලා කටවලට කියලලා ඉදදිාවට හිලතම ංකාවටාවේ කිසිම වරයකින් මෙගොල බාරගත්තේ නැහැ කියන කතා ොරුවක්. හැම වරාටම මෙගොල ගිය කිය හැම වරයකම මේ එකගොලු බැහලුම් කටයුතු කර එම කවරු ප්‍රතික්ෂය කරපු නැක් නෙයි මේ නව මේ නවකාවේ දෙනට නැව බොටම් එකට අච්චලා තියෙන විදිහ සහ නැව දෙෂ්ටලා තියෙන විදිහ බලපුම අපිට හරියටම කියන්න බැහැ මේ නැවේ තෙල් නැහැ කියලා. මොකද නක ්ලාස්ට එකක් වුණ කියලා කිව්වාට ඒ ්ලාස්ටකම් ඒ තෙල් ටික සම්පූර්ණයෙන්ම ඒකට ඉව පෙරිට්වෙලා ගියාදගේ අපිට හටම කියන්න බැහැ මොකද ඒ තියෙන සමහර ටැන්කී තියෙන ප්‍රදේශ දැනට අන්ඩෝට ඒරියක තියෙන් ඒවට අපට ඇක්සස් නැහැ. අපි සකකරනවා මේකේ යම් කිසි තිල්පමාණයක් ඇති කියලා මේ වනවිට සයිඩකට පස්වෙන්දා මේ නැවේ විඩාර්යක ලබාදිල තිීයනවා නවික හමුදවත් එක්ක ගිහිල්ලා ඒ අරගෙන විඩියාරක දැන් සඩක බාරය තියනවාස හාභ මාස්ට ලැබුණු දත්තානුව මේ වරායවල් සියල්ලටම ගිහිල් අතමයි අපිට එන්නේ. තරේ එනිසා ඒකස අපට රටටත් පැහැදිල් ලෙස නීති අනුකූලව අපට කියන්න පුුවන් තත්වයක් තියනවා. අත ැවගෙන ගැනීම හේතුවෙන් දීවර ජනතාවට මුහුණ දීමට සිද ඇ දීර ැලු පිඳබව මෙහිදීසාකච්ා කරන. වර කර්මාන්තෙස දැනට ලංකා වටේ දිවර කර්මාන්ත නත්තව නැහැ නමුත්ක කොටසකස දීවරකර්මාන්ත නැත්තුවා සර්ථ එකත් අපි ගිල බලපු ප්‍රදේශ, පානදුරන්දල මීගමූ දක්වා මේ වෙරලා සන්නේ දීවර කටයුතු විතරක් ඒ සපිය වෙලා නැවැත්තුවේ මේ කන්ටේනස් වැටල තියෙනෙහිද සහල්ලාට දීවරයාත්‍රා කියිල වැදිලා මොනහරි හානියක් වුණොත් දීවර නතාවට තානයක් වෙන්න පුලුවන් ආම්පන්නත් හක් සමහරලාට අලාහභානි වෙලා තිබුණ මේ දෙක දිහාබල්ලස තාමත්ඒ කලාපය අපි දීවරටුතු අත්ිටලා තිෙන්න්නේ වැස දැනට තියෙන ගැටල වෙලා තියන්නේ මේක ඇතිවෙච්ච බලපෑම හිදස රිජුවමින් නෝ පවුල් විසිදාහක් විතර වගේස මීගමෝ කලාපේ රමාතය අමවෙච්ච සයදදා උපදෙ තුන රුපියල් පන්දාහ දීමනාවේ කට්ටීට දෙන්න කියලා. බැ තාම වෙනකන්සේ රුපියල් පන්දාහදීමනාව අපිට දෙන්න බැරිවිලාතියනවා ඒ පිරිසට ඒ සල්ලිටි සල්ඳට දෙන්න ඇද. හරිස ක. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නංවමින් ඇන්ටනෝත් තිස් දෙකවර්ගේ ප්‍රවාහන ගුවන් යාන තුනක් අලුත් වැඩිය කරලා. අපසු දිවයින තරැගෙනන්න කටයුතු කරුණා. ඒ රාත්‍රියය තමයි මේ ගුවන්්‍යනාා අපේ රටට ආවි. මේ අවස්ථාව ආක්ෂලේකම් විස්ත්‍රාමික ජෙඩල්කමල් ගුන්රත්න ගුවන් හමුදාපති යාආමාශල් සුදර්ශන පතතිරන මහතුරණැතු පිරිසක් එක්කුණනා. ඒගෙනන තොරතුරගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්පය. ලගුවන්හමුාවට අත් න්ටනෝතිස් දෙක වගේ ගන් ා තුක් අඩුත්වැඩ කටය වස කරීමෙන් පසු යුක්‍රේයේ සිට ඇලත් තාක් ශ්‍ර ලකාටගනයට කටයතු කරන මේ ගන් යාා ගැනකිවත් මනුෂ්‍යය මෙහිම වැති ලවකකානවෙද මේ ගුවන් යාා අපේ විරෝධ රනිවන් ප්‍රහණය කරන්න වගේ බණ් ප්‍රවාය ඇතුළ කුණුකාන රසක යොදාගත් ශ්‍ර ලංකා ගුවන් හමුතාව සතුව සක්‍රිය ත්ක්වය තියන විශාලත්ම ගුවන් යාා අවියට මේ එන්නෝ තිස් දෙක වගේ ගන් ්‍යයාාව බට අයවවාද හුුවද නැවත්තිබෙන එද නසිේ අු පහවුද ග . <subjects 1952> like yours, ගුවන්හමදවත් එක් ඒවනට එදස්තා හතර අවෞදධයම පස්සේ ගුවන් යාන සක්‍ර යකත්වයක් ලබද කාරයක්ක්ක හැකවයක් ලැබනහ වත්ම ජනතිපති ගහා රක්ෂ හ ගො මගේ සංකල්පයකට අනුව මේ අපේ සක්‍රය දායිකත්වයක් ලබ නොදන ගුවන්යාා පතිසංස්රනය කළ අලුත්පඩිය කරලා යළිත්පතාවක් අපේ ගුවන් පතට එකිරීමේ කාරය භහරයෙක් සදිස්ානැක්වදියට මේ අපට හඳුන්වාද දෙන්න හැකාවක්තියෙන. ලංකාකගුවන්හමද කටුණනායක මූලිකන්ඳරවත පැමණි එම ගන්්‍ය නාවෙත, ජල ආචාරයක් පිරිනමුණ. අක්ෂකලකමවයා සහ ගුවන් හමතාපතතිවරයා මෙ ගුවන්්‍යයාා තුනේ නියමුවන් සහකාර මනලේ සමග සුවර කතා ාත නිරත වනා එම ගන්්‍යයාා තුන භවිතිරකනීමත් සමග මෙට ගුවන් හමතාව සතු ප්‍රවාහන බලය සේට හැත්තෑ පහකින් ඉහලයායනවා. ඉදිරිද මේආකාරෙන් තවත් ගුවන්්‍යා කියේපයක්ම අලුත් වැඩා කර ගැිබවවිතිරකනීමට නේමතයි. අප සෙබලු තුවාල වෙච්චහම ඒ සෙබලුන් කොළඹට ප්‍රවාහනය කරපු ඒවගේ මියගිය සැබලුන්ගේ මලසිරුරු කොළොඹට ප්‍රවාහණය කරපු මේ ගුවන් ්‍යයාන. වසර හතක්තිස්සේ බිමතිබුණ අලුත්වැඩිය කරන්න විදික් නැතිව. අපේ ගෝටාවේ රාජපක්ෂ ජනාධීපයිොත්තුමා බලට පත්වනට පස්සේ ජනාධිපොයොත්තුම අපිට මුදල් දුන්න මේ ගුවන්්‍ය යනතුන යවල අලුත්වැඩිය කරලා මේ ගුවන් ජනත්තුනම අපිට පහු ලැබුණ. ස්වාභාවි ආපදාවලදී අපිට අවශ ශාම්පන්නේ කලාපී මිත්‍ර ප්‍රටවල්ලොින් හිතායික්මනින් ගෙන්වා ගැනීමට අවශයෝ. ඒ සඳහත් මේ ගුවන් ෑ යොදා ගැීමට ඇති හැකයා පිබඳව අපිතාතම අවධානයෙන් ඉතුව කටයුතු කරවා එනිසාවැනි අවස්ථාව ඇතිවෝොත් අපට ගුවන් යෝදාගෙන අපේ ශ්‍රී ලංකා මහජනතාවට ඒ වගේ දේපල සහජීවිත සුරකීමට අවශ්‍ය යා පන්න වන්නත් අප තායික්මන දැ ්‍ර ලකාට ගනීම හැකවතින . රෝ අත්‍රමති ප්‍රතිකාර මධ්‍යස්ථායක් බවට පත්කළ මහනුවර කොන්ඩ සාලයේ මාහමව්ුණා අසපුුව භෘතකිරීම අද සිදුකෙරුණා. යමාත්‍යයකේලේ රම්පු කල් මහතාගේ ප්‍රධානත්වෙන් විහාාරධිපති පූච කිිබත් ගොඩ ඥාන න්දස්වාමීන් වහන්සේගින් කරන ලද ඉල්ලීමකට නුව කොන්ඩ සායේ මහමෙ වුණනා අසුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරුණ. ගින් දහසකට පමණ මෙහිදී එකවර ප්‍රතිකාර ඩබාගෙනීමට හැකිවනවා. මෙමස්ථානයේ ප්‍රතිකාර න්්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහ මස් හෝල්ඩින්න්ස් ආතන රුපියල්මලියන දොලහකමුද ලක්ලබාතී තිබුණ. ශවලංකා යුදහමුදාව බහුකාරය බලකා දෙපාර්තමේන්තුව ඇතුළු රජය අතන කිහිපයක්ද වැඩි පිළිවෙලට දයකත්වේ දක්ූවා. පූජ උඩවත්තේ නන්ද මහමවනා භහාවන අසපු විහාරාධහිකාරී, පූජ නාලන්දේ පවරයන ස්වාමීන් වහන්ේ ඇතුළු සංහරත්නේද දේශපලන නියෝජතන් රැසක්ද මෙම අවස්ථාවට එක් සිටිය. කොළඹ හත මටලැන් පෙදසදී මෝටර්රතයක් අවන් හළක ගැටී අනතුරට ලක්වුණ ආකාරයසිTVව කැමරාවක සටහන්ව තිබුණා. වයිසවුරුදු පහළවක දැරයක් පැදවූ මෝට්‍රත්තයක් මෙලෙස අනතුරට ලක් වූ බවට සමාජ මා දිහුස්සේ පළවූද එය අසත්‍යය බවයි වාර්තා වන්නේ සිද්ධිහට දාලා මෝටරත්තේ පදව ඇතේ හතලිස් එක්හැවිරිදි කාන්තාවක් බවයි පරීක්ෂණවලදී හෙළිවෙති බින්නේ. අනතුරෙන් කිසි වෙකුටත් හානියක් සිදුව නැ අවන්හලට දේපල අලාභානි සිදුව තිබෙනවා. සිද්ධහට අදාලව පොලිස් භහරියට ගත් කාන්තාව විමර්ෂණවලින් පසුව පොලිස්ානීන් පිටවගොස් ඇති බව සඳහන්. වැලිකට හා මැගසින් බන්ධනාකාර හොරෙන මිල්ල ඇව ප්‍රදේශයට රැගෙනයාම්ේ මූලික කටයුතු මෙ වන විට අවසන් බව රාජමාතය ලොහන් රත්වත්තේ මතා පවසනවා. ජනාධිපති ගෝටාබේ රජපක්ෂ මැතිතුමාගේ සවබාගේ දැක්ම වැඩ තහනයටඇතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.මිල්ලඇව ප්‍රදේශයක් කර දෙසක බොහමියක නව බඳනාාරය ස්ථාපිත කරෙනවා. නාගරික සංහරධන අධිකාරය සමඟ එක්ව එහි මූලික කටයුතු අවසන් කර ඇති බවයි. බන්දරාගාර කළමනා කරන හා සිරකවන් පොනොරුත්තාපන රාජමාත්‍යංශය පැවසුවේ. බධනාගාරය ක්‍රීඩා සංකීරණ පුුණු මධ්‍යස්ථා නැතුළ, සේල පහසුගම්වලින් සන්විතව සැලසුම් කරති බෙනවා. ඊට ඇස්තමේන්තු කර ඇති මුද, රුපියල් කෝට තුන්දහස ස එකකසයක්. මේ වසර අවස වන විට ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බවයි. රාජමාත්‍ය ලොහන් රත්වත්තේ මතා පැවසුවේ. දෙදහස් විසි හතරවන විට ඉදිකිරීම්ටයුතු අවසන් කිරීම නියමිතයි. යුගන්ත සංචර්ණ සීම ලබන විසි එක්වොඳ දක්වා දීර්ග කරන්න රගේ ඊය පියවර ගත්තා. ඒ රටේ පවතන තත්ත්වය පිළිබඳව වසංගතරග විශේෂක්ඥන්ගෙන් දෙැබුණු නිර්දේශයන්ට අනුකෝලව. එත එක්කම සංචර්ණ සීම දැනිව ක්‍රියත්මක කරන්නත් ආරක්ෂකංශ කටයුතු කරලා. යනුව තමයි අරුණ ගතමුණ පෑ විසි හතන තුළද නිර්ෝධාන නීතිව ලංගනය කළ පුදගලින් එක් දහස් වි හත්තෙනෙකුත් පොලිසි අත්තර ගුව ගත්. එමෙන දාහත්‍රවන දක්වාතිබූ සංචරනත් සිමමා යලිත් ලබන විසි එක්වනදා අලුව මහත්‍ර දක්වාදීකකිරීමට රජතීරුණය කලා. එයන්ුව අ දිනේදී දිවිනට ම ක්‍රාත්මක වන පරිදි සංචරන සිමාක්‍රියත්ම කතර, නිරෝතායින නීති උල්ලඟනය කරන්නස්යා මෙහෙම් තවතුරටත්සිද වනවා. මතරඒ දිේද නිෝධාන නීති උල්ලංගනය කළ එක් දහස් වි හද්‍යනෙක අතරකොටකත් බව පොලිසිය ප්‍රකාශ කලා. ස්මාධ ප්‍රකාශකවරයා සඳහන් කේ, මේදක්වා නිරෝධානීති උල්ලංගනය කළ පුදගලින් තිස්්දාහතලිස් දෙකක් අත්තරංකෝටකි නැති බවයි. මෙ අතර ඒ දිනේදී තලංගම සිංහ පු ප්‍රේශයසිදු කළ ද්‍රන මෙහෙමකින් නිරෝධානීති උල්ලංගනය කළ පුදගලින් හත්දනෙකු අතරකෝටක නැතිබෙනවා. පලාතර සචරසිීමමඋල්ලගනය කරමින් ගමන්කිරීම තත්ற்கල, පුදගලින් අනු එක්දෙනකුද හරවාය වූ බවයි, පොලිසිය සඳහන් කළේ. වෛරසයක් සම්බන්්ධ රෝගයක් හිතිේ නිසා ඒ වෛරසය හැසිරීමනුවඒ වගේම එහි ්‍යාප්තියනුව බසංගත රෝග විශේසක්ඥයන්ගේ නිර්දේශානුව සංචාන සවීමාව නැවත විේෙක්වෙනි දින දක්වා දීර්ග කරති බෙනවා. පොදු ප්‍රවාහන් සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පෙර පරිදිම. එ වගේම අත්‍යවශ්‍ය සේවා පමණයි ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට අයිති රාජ්‍යායතනවල ප්‍රධානින් අවශ්‍යම ප්‍රමාණයකට පමණක් තමන්ගේ සේවකයින් ගෙන්වා ගැනීමට කටයතු කළ යතුයි. මෙ අතරා දිනදත් දෝන තාක්ෂණ යෝදාක කනිමෙන් නිරෝතායින නීති කඩ කරන්න සොයා මෙහියුම් ක්‍රත්කබුණ. මෙ අතර සංචරන සීමමාත් දීර්ක කළද ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාන්ට්ජනතවට ලබාතීමේ ජංකම සේවාව තවතුරටත් ක්‍රාත්මකයි. ම්‍යතරාද සහ හෙට යන දෙදින තුළ දෙවෙයිනේ සියලු මාර්ථක මධ්‍යස්ථාන ොගවවෙළදාම සඳහ පමණක් විවෘත කිරීමට රජිය තීරණය කළලා. ව සහල් සනිි කිරිපිට සහ බඩයෙන්ග නි්පාදකින් ஆනායනය කරන්නන්, ගබඩාකරුවන් බෙදාහරින්නන් සහ ොගවිලදුල් ස තොග පිළිබඳ දත්ත දින හතක් තුළ පාරිපෝගක කටයුත් පිළිබඳ අධිකාය වෙත ලබාදයුතු වට වන ගැසත් නිේදනයක් මෙවන විටනිකුත් කරතිබෙනවා. එෙන්ම එම දිනහත් තුළ ඔන් පරිබෝග අධිකාරයේ ලාපදිංචද, අනිසාරි වනාතර එලෙස ලිාපදිංචකින් තුරව කිෙසඳදු සහල් ලිෂ්පාදකයකුට හෝ වමෝල් හිමියකුට තොග තබා කැනීමට අවසර හිමිවන්නේ න හෑ. අ්‍ර දිவைන පුරාතැල්කාயாது අදිනදීත් விවෘතයි. සංචர සீமா පනවා ඇතිකාල සீமாාව போது ජනතාවගේ දීමனாකිවිම් සිදුකිීම සඳால் මෙெලසතැப்பල්කායාල ෘතව බෙනවා கோVල් හේතුවෙන් පීඩාවට ලක්ක සිටින පුදගලින්ට සහ ව්‍යාපාර සඳහාසාහන ලාතිනලෙස බැංකනන මුල්லிසාகாம் லிින් ශ්‍ර ලකා මහபැංங்க மක්க்குරතිබෙනවා මෙ මස ස්මනදා දක්වා කාලසීමාව තුළ නයිකාඩ් පත් සහ වෙනත් නය පහසුකම් සඳහා ප්‍රමාථ කාස්තු අයි නොකරන ලෙසද එම යතන වලට මහ පැංකුවදනුම් දීතිබෙනවා. මෙම යෝජනා ක්‍රමයට ඉල්ම් කිරීමට අපේක්ෂා කරන දායගනුදුකරුවන් ලබන මස පහලවහෝ ඊට පෙරල් ලිතවහෝ වේ‍යුත්මාගෙන්ල්ලமா කල යතු වනවා. මෙැතර ීකට විශේෂාර්තිි ධස්ථායට තිවනේ විධ ප්‍රදේශවලින් එලු සහ පල්තුර ැග ලොරවත පමිතිබෙන ආකාරය අද දිනියදකකිනීමට හැකිවෙන. එම වෙනත් ප්‍රදේශ වල එලවලු සහ පලිතුරු අලිවිකර. ඉතිරපු එලවලු සහලළතුර රැෙන විති බුල් ලොරතතුනක් ආර්ථක මධ්‍යස්ථානයේ වලළඳම් කටයුතු සිදුකිරීමට තැත් කිරීමේද. එම ලොල්රතතුන ඉවත්කිරීමට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සහ පොලිසිට යුතු කලාා වාවදන් ලෝපාී රාත්‍රීපුවත් අවසන් ළඟට විපර මවිශේෂන්ගේ බලාපොරොත්තුවන්න. ඔබ සුායක් අයිෝ. වැලේ වැල් නැතුව හිටපු විපක්ෂයට ඊයේ රෑයිඳලා මස්කට්ටක්කම් මුණ. නොකද ඊයේ මධ්‍යම රාත්්‍රියඳලා ෙල්මිල වැඩිමුණා. තෙල්කි්හම පොල්තෙල් නෙවෙයි! වාහනවලට ගහනතෙල්! වාහන පාවිච්චි කරණ අයටත් වැඩිය ෙල්මිල වැඩිහුුණම රිදිල තියන්නේ බු කියී උන්දලට. අද උදේ දෙලම ෆස්පුුක් හාදයන්ට නිනව්වක් නැහැ තෙල්මිේ ගැනමයි බුකයේ ඇඩියාව. හැබැයි ඔය කොයි කවුරුත් හොලබැලුවද ෙල්මිල වැඩිවුණේ ඇයි කියලා. ඒ එක්කම හොයල බඩුවද තෙල්මිල වැඩවුනෙත් කොච්චර කාලෙකට පස්සද කියලා. මීට මාස විසි එකට කලින් තමයි තෙල්මිල වැඩිරලතියන්නේ ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ මංගලගේ මිලසූත්‍රයෙන් මෙලෝ හසක් තේරුම්ගන්න බැරි ඒ මිලසූත්‍රය අද වෙනකොට තිබ්බනක්. තෙලේ නැගිල්ල ගැන කියාගන්න වචන නැතිවෙනවා. ඇත්ත අපිත් පිළිගන්නවා. නෙවෙලාවේ මොකක් හරි දෙයක් සතයකින් හරි වැඩිවුණත් ඒක හොඳටම දැනෙනවා ඇඟටම දැනෙනවා දසල් පෙට්‍රල් විතරක් නෙවෙයි භූමිතලුත් වැඩවුුණාම කාට කාටක් දැරෙනවා. හැබැයිතින් මේ එක තෙලක්වත් අපි හදනේ වනෙවි අප පොළොවෙෙන් හම්බ වෙනේවත් නෙව අපිට ඕනෙ විදියට මේවල මිල පාලනය කරන්න බැහැ. මොකද ඒවා පාලනය කරන්නේ ලෝකවැෙනද පොලයි ඔපෙක්්‍ය එකයි. අපිටිතිං වෙලා තියෙන්නේ ඒ උන්දලගේ පදයට නටන එකයි. මේ වෙලාවේ ලෝකෙටම අමාරුයි, අපිට ඊටත්වඩියාආමාරුයි, ොරෝණාව අපිව හතර ගාතෙන් වට්ටලා තියෙන්නේ. ඒහම තියෙද්දිීත් ආණ්ටඩුව කර අරන්නේ නැතුවම මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. කොරණාවට බෙහෙත්ත එන්නතනං! ලෝකෙ හදල තියෙන හැම්ම එන්නතම, ට ෙනවා නොමිලේ ටිකක්හම් වෙනවා. සල්ලිදීලා ගොඩක් ගන්නවා. හැබැයි හොඳට මතකතියාගන්න ප්‍රටේ ආදායම නැගල නැහැ. වියදමනං දවසිින් දවස එන්න එන්නම වැඩිවෙනවා. නොකද මේ කොරෝණාව නිසා ආණ්ඩුවේ පළවෙන්නේ කාර්ය වෙලාතියෙන්නේ ජනතාව රැකගන්නේ එක. ඒනිසා මොන්න ප්‍රශ්න ආවත් මුල් තැන දිලතියෙන්නේ ජනතාව රැකගන්නයි. ඒ අල්ල පනල්ලේ ලෝක බවෙල පොේ ොතෙල්මිල වැඩිවෙන කොට. අපිටේඉතිං... අල්ලගෙන ඉන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි! මේ ආණ්ඩුව ආපු දවස ඉඳලා අද වෙනකම්. තෙල්මිල වැඩි කරන්නේ නැතුව අල්ලගෙන හිටියා! හැබැයිතින් තෙල් වැඩි වුණ කියලා ප්‍රයිවට් බස්සකේ ටිකට්ක වැඩි කරන්න දගලන්න හදනවනං. ඒකත් පුද්දුම වැඩක්. මොකද කොරෝණාව නිසා බස්ගාස්තුවත් වැඩිවුණා. මේද අවස්සල සංචරණ සීමාව නිසා බස් දුවන්නෙත් නැහැ! ඒනිසා වියදමත් අඩුයි හරියට රට පටන්ගත්තහම? ප්‍ර්න විශසගන්න ලුවන් දැංඟතින් කවුරු කවුරුත්! තවතපත් විකල්ප දිහා බලන්නත් කාලි ඇවිල්ලා. හොඳට ඉරලිය වැටන අපේ රටේ. සෝලා පවගැනත් වැඩි වැඩියෙන් හිතන් ඕනි. ඒම තිබ්බොත් තෙල් නැතුව දුවන්න පුළුවන් එලෙක්ට්‍රික්වාහනයටත් හොඳ කලක්කේවි ලයිට් බිලත් අඩුවේ. වටේම මුහද තීර නිසා. හුලගත් හොඳට තර නිසා. හොළගෙන ප්‍රෝජනයක් අරගෙන බලශක්තිය නිපදවන්නත් අපිට පුළුවන්. ඒ වැඩවලටත් ආණඩුව. තිීල තියෙනවා නිදියගෙන නැගටිනකොට මේ හැමේකක්ම සිද්ධ කරන්න අමාරුයි. ටිකක් කල්යයි හැබැයි අනාගතය හොඳවෙයි. එනිසා වර්තමානයේ ටිකක් කටුකයි වර්තමානයේ ටිකක් දුක්විින් දොත් අනාගතය සුභ වෙනවා කියනක නම්. සක් සුදක්සේ හොඳටෝම පැහැදිලි අන්න ඒනිසා අදද කැප කරලා හෙට හොඳ කරගන්න අපිට පුළුවන්ගුණොත් අපිට නැතත් අපේ පොඩියවුන් ටිකටව කොඳද කලක් යාවි නේද. අදත්. පරම පිට පත සුධර්මන් රදලිය කොඩගේ.